බෙම කාර්යයේදී සමෘද්ධි නිලධාරීන්ගේ සහය අත්‍යවශ්‍ය බවයි සජිත් ප්‍රේමදාස මහතා කියා සිටින්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා හා සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පරීක්ෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ සංගමය ගිවිසුම් ගතවීමේ උත්සවයට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. තීන්දුවක් ගන්න සිද්ධුණා. ඒ තීන්දුව ගැනීමේදී විශේෂයෙන්ම මම සමෘද්ධි ව්‍යාපාරයේ අපේ නිලධාරීන්ට අපේ සමිතියට කිව්වා මේ සම්බන්ධව ඔබේ අදහස් දෙන්න ඔබේ මතය කියන්න කියලා. ඉතින් බහුතරය ඇවිල්ලා එදා කිව්වේ මේ වෙලාවේ මේ රටේ සමෘද්ධි ව්‍යාපාරය රකින්න දුප්පත් මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්න වෙන කෙනෙක් නැහැ. ඒ ප්‍රශ්න විසඳන්න පුළුවන් එකම නායකත්වයයි ඒ නායකත්වය සජිත් ප්‍රේමදාස මැතිතුමා කියන කාරණාව අපේ සහෝදරත්වය බහුතරය කිව්වා. රටේ ජනතාවගේ අනාගතය වෙනුවෙන් වෙන විකල්පයක් නැහැ. ඒ සඳහා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ දැස් ශක්තිමත් කිරීමේ ගමනට ආශිර්වාද කරන්න කියලා කිව්ව නිසා අද මම බොහොම කැමැත්තෙන් බොහොම වගකීමෙන් යුතුව ඔබට සපත වෙනවා. ජගත් කුමාර මහතා ඇතුළු පිරිස මෙවර ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වීමට තීරණය කර තිබෙනවා. වඩාත් නිවැරදි දුප්පත්කම තුරන් කිරීමේ ක්‍රමවේදයක් උදෙසා දිලිඳු සහන මුද්දර ක්‍රමය, ජනසවිය, සමෘද්ධිය, අස්වැසුම, ගැමිදිරිය, දිවි නැගුම මේ හැම වැඩසටහනකින්ම ලබාගත හැකි ගුණාත්මක භාවයෙන් ඉහළ ලක්ෂණ තිබෙනවා. වැඩ පිළිවෙලක් තිබෙනවා. ඒ වගේම ඔය හැම වැඩසටහනකම අඩුපාඩුකම් තිබෙනවා. අපි දියත් කරන අලුත් වැඩසටහන මේ හැම වැඩසටහනකම හොඳ ගුණාංගයන් ඉදිරියට අරගෙන අඩුපාඩුකම් අවම කරගෙන අලුත් දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක ඔස්සේ ඉදිරියට යන්නට බලාපොරොත්තු වෙනවා. අපේ අලුත් වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නට ශේෂ්ත්‍රයේ නිලධාරින් වන සමෘද්ධි නිලධාරි අතිශයින්ම වැදගත් වෙනවා. සමෘද්ධි නිලධාරින්ගේ දුක් ගැලවිලි රාශියක් තිබෙනවා. ඒවට අපි සමන් දීලා ඒ වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම කාර්යභාරය අපි ඉෂ්ට කරනවා. නිවැරදි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනකොට ජාති ආගම් කුලමල පන්ති පක්ෂ බේදෙන් තොරව විනීත භාවයෙන් යුක්ත වූ නිර්ව්‍යාජ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනකොට සත්‍ය වශයෙන්ම දුප්පත් භාවයට පත්වෙච්ච මේ ජනතාව ඒ දුප්පත් භාවයෙන් ගොඩගැනීමේ හැකියාව අපිට තිබෙනවා. දැන් අද ආණ්ඩුව මහලොකුට කියනවා ඔහු දුප්පත්කම තුරන් කරනවා. කොහොමද දුප්පත් ජනතාව හඳුනාගෙන තියෙන්නේ? කෝ ආදායම් වියදම් සමීක්ෂණය, කෝ දරිද්‍රතා රේඛාව, තවම ජනසංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට බැරි වෙලා තිබෙනවා දරිද්‍රතා රේඛාව හඳුනා ගන්න. ඒ මොකක්වත් හඳුනාගන්නේ නැතුව තමයි දැන් මේ නිකන් මාස 9කට දෙන්නම් තුටු පඳුරක්, තව කොටසක් දෙනවලු මාස 6කට, තව කොටසක් දෙනවලු අවුරුද්දකට, තව කොටසක් දෙනවලු අවුරුදු 3කට. කොහොම ඒක ප්‍රත්‍යක්ෂ කරන වැළපිළිවෙල? කිසිම ජස්ටිෆිකේෂන් එකක් නැහැ. මම ඔබට කියන්න කැමතියි නව දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහන විශාල මුදල් පොම්ප කිරීමක් කරනව පවුලකට මාස 24ක් තුළ. ඒ මාස 24 තුළ දුප්පත්කමින් මිදීමේ කාර්යභාරය ඉෂ්ට වෙන්නට බෑතර තම සංගමේ එකඟත්වයකින් තොරව ජගත් කුමාර මහතා සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පරීක්ෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ සංගමේ පවසනවා. පහළ සමාජිකයාගේ අදහසක් නොවේ. විධායක සභාව නොමග යමින් විධායක සභාවේ තීන්දුවක් යයි කියමින් ඔහුගේ දේශපාලන මතිමතාන්තර ඉෂ්ට කර ගැනීමට, ඔහු මන්ත්‍රී ධූරය ආරක්ෂා කර ගැනීමට ඒ වෙනුවෙන් ඔහු ක්‍රියා කරන බව අපිට පේනවා. අපි හැම ගහනවා කියන්නේ සජිත් ප්‍රේමදාස සමග නෙමෙයි, අපි එකතු වෙන්න ඕනේ. අපි ජාතික ජන බලවේගයේ සමග එකතු වෙලා ඔහු අනුර කුමාර් දිසානායක ජනාධිපති අපේක්ෂකතුමාව දිනවන්න අපි කටයුතු කරනවා කියලා අපි සාකා වශයෙන් අපි තීරණයක් ගත්තා. මේ වෙලාවේදී මේ මෙයා ගන්න මේ තීරණ වලට අපි එක විය යුතු නැහැ. අපි තීරණය කළා ජාතික ජන බලවේගය හා එක් වෙලා වැඩ කටයුතු කරගෙන යනවා.